මෙහෙමයි ඉතාම පැහැදිලිව ජනාධිපතිතුමා රැඳී සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 120කගේ බහුතර ඡන්දය පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන නිසා. ඒකට සමග ජන බලවේගෙත් කීප දෙනෙක් දෙමළ සන්ධානෙත් කීප දෙනෙක්ගේ සහයෝගය එතුමට ඇතැම් අවස්ථාවලදී ලැබෙනවා. එතකොට මේ මැතිවරණයේ අවස්ථාවේදී අපිට පේන්න තියෙන දේ තමයි නොයෙක් පම්පෝරි තමන්ගේ පක්ෂ ගැන විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බසිල් රාජපක්ෂ මහත්මයා කියනවා. ඒගොල්ලෝ තමයි මුලින්ම ගිහිල්ලා අපතැම්පත් කළේ. හැබැයි ඒගොල්ලෝ හැමෝම දන්නවා මේ මැතිවරණේ පවත්වපු වහාම මැයි 9 වෙනිදා නැගිච්ච ජනතාවගේ කෝපාග්නිය, ජූලි 9 වෙනිදා පෙළ ගැහිච්ච ජනතාවගේ සාමූහික විරෝධතාවය ඡන්ද බවට පරිවර්තනය වෙනවා. මම ස්ථිරවම කියනවා 10%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන්නේ. මොකද මේ රජය නිකන් ඉන්නේ නැහැ. මේ රජයේ විවිධ අංශ ඔස්සේ සහ ස්වාධීන විවිධ පිරිස් කරපු සියලුම සමීක්ෂණ වලින් පෙනී ගිහින් තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන වශයෙන් මේ මැතිවරණයෙන් අවසන් වෙන බවයි. ඉතින් ඒක අවසන් වුණාම මොකද වෙන්නේ ඊළඟට? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔය බැසිල් රාජපක්ෂ මහත්තයා නොඑක් බලාපොරොත්තු දෙනවා. අපට 2000ක් දිනා ගන්න පුළුවන් සභික ප්‍රමාණය, අපට ලක්ෂ 25ක් 30ක් ගන්න පුළුවන් සභික ප්‍රමාණය, අපට ලක්ෂ 69ක් තිබුණා, ස්ථාවර ඡන්ද ලක්ෂ 50ක් තිබුණා. ඒකෙන් අපි 30ක් ගන්නවා වගේ මේ බලාපොරොත්තු දෙනවා. මේ බලාපොරොත්තු එක නිල ලේඛනයක් මගින් පුස්සක් බවට පත් වෙනවා. මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලයකට. අලුතෙන්මනේ. ඔව්, පර්මිට් එකක් හම්බුණානේ. ඈ, ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.